තෙරුවන් සරණයි. අපේ චරිත මෙල්බන් ටීවී මේ වැඩසටහනේ තේමාත්මක ඥාතිත්වය අද ඔබට ආමන්ත්‍රණයෙන්ම පේනවා ඇති. ටිකක් වෙනස් වෙනදට වඩා. සසුන සහ අසුනක් ගැන වූ දසුනක් ගැන පහුගිය කාලේ ලොකු මාතෘකාවක් ලොකු කතාබහක් ඇති වුණා ඔබට මතක ඇති. බලන කෝණයත් තිබෙන ඥානයත් අනුව විවිධ දෙනා මේකට විවිධ අර්ථකථන පුරෝකථන ගොඩනැගුවට මේක සම්පූර්ණයෙන්ම වෙනස් අරමුණක් සහ ඇතුළාන්තයක් එක්ක අපිට දකින්න ලැබුණු සිද්ධියක් කියලා පහු කාලිනම අපිට දැනගන්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සිද්ධිය ගැන කතා බහ වගේ මෙහි අවසානයක් විදිහට ප්‍රායෝගික බුදු දහම කේන්ද්‍රීය වේදිකාව කොටගෙන අපේ ජීවිතවලට සුවපත් භාවය එකතු කරන්නේ කොහොමද කියන කාරණාව ගැන අද දවසේ මෙල්බර්න් ටීවී චරිත වැඩසටහනින් අපි කතා බහ කරන්න සූදානම්. ඒ වෙනුවෙන් මෙල්බර්න් ටීවී අපගේ ආරාධනය පිළිගෙන වැඩමවා වදාළ කොටේ වල්පල රාහුල ආයතනයේ ආයතන ප්‍රධානි පූජනීය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේව පාදා බීවන් දෙන යුක්තිය පිළිගන්නවා අපේ වැඩසටහනට. ස්වාමින් වහන්සේ ඇත්තටම අර කතා බහට ලක්වුණු දසුන ගැන කතා කරනකොට සසුන ඇතුළේ මේ අසුනක් ගැන ලොකු කතා බහක් ඇති වුණානේ. හැබැයි බුදුහාමුදුරුවෝ ගහක් යට බිම වාඩි වෙලා බුදු වුණාට පස්සේ දේශනා කරපු ධර්මය පහුකාලීනව පොත්පත් වලින් ඉගෙන ගත්ත අපි මේ වගේ නිගමන වලට එන එක හරිද? මොකද්ද මේකේ ඇත්තටම උනේ? මම හිතන්නේ අපි කතා කරන්නේ අර ගෝල්ෆේස් අරගල භූමියේ මම බිම වාඩි වෙලා ඉඳපු ඡායාරූපයක්. ඒ ඡායාරූපේ ගත්ත කෝණයත් එක්ක පිටිපස කිතුණු කන්‍යා සොහිරියන් වාඩි වෙලා ඉන්නවා ඈත. එතකොට ඒ ගත්ත කෝණයත් එක්ක පේන්නේ ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්න ඉස්සරහා මම බිම වාඩි වෙලා ඉන්නවා කියලා. එතකොට ඕක පදනම් කරගෙන මං හිතනවා ඒක මේ ඒ අරගල භූමියේ අදහස විවේචනය කරන්න ඕන වුණු පිරිසත් ඒක අරගෙන කොහොමත් එතන උත්සාහයක් තිබුණ එතන මේ බුදු දහමට එරෙහි වැඩක් එතන වෙන්නේ කියලා. එතකොට මේ ඡායාරූපේ පාවිච්චි වුණා. ඇත්තටම එතන උණු දේ කතා කළොතින් මං හිතනවා බොහෝ කාලයක් තිස්සේ මම කතා කළා ඔය 2009 විතර ඉඳලා අපේ රට යා යුතු මාර්ගය මේක නෙවෙයි, මේ යුද ජයග්‍රහණ උත්සව අපි කායික ගහගෙනද දිනුවේනේ අපේ රට ඇතුලේ ප්‍රශ්නයක්. එතකොට රට ඇතුලේම තරුණයන් අවියාවුධ ගැනීම කියලා කියන්නේ අපේ අසාර්ථකත්වය. එතකොට ඒක අවසානයේ අවියාවුධ වලින්ම අවසාන කරලා ඊට පස්සේ උත්සව කරන එක නෙවෙයි කරන්න තිබුණේ, මේ මිනිසුන් අතර ආයි සම්බන්ධය හැදලා අපිට ඉස්සරහට යන්න ඕන. මෙන්න මේක මම දිගටම කතා කළා. ඒ වගේම අපි අතර බෙදීම් වෙනුවට එකතු කිරීම, ආගමික ભેද වෙනුවට අපි අතර ඕක කතා කරන් ගියපු ඔය අදහසම ගාලු නුවදර අරගල භූමියේ මුල් අවධියේ ගත්තාම ඉතාම ලස්සනට ආවා. එතකොට ඔතන යම් යම් වැඩසටහන් වලට මට ආරාධනා ලැබුණා. මම එතන ගිහිල්ලා නතර වෙලා හිටියේ නැහැ. යම් යම් සභාවල් වල මට ඇවිල්ලා මගේ අදහස ප්‍රකාශ කරන්න කියපු අවස්ථා ගණනාවකට මං ගියා. ගිහිල්ලා මං අර කාලයක් තිස්සේ කතා කරපින් හිටපු අදහසම දිගටම කතා කළා. එතකොට ওই දවසේ වෙච්ච සිද්ධිය තමයි අර විශේෂයෙන්ම ඊස්ට සන්ඩේ ඇටෑක් එකනේ. ඒ සිදුවීමේ පාස්කු බෝම්බ ප්‍රහාරය, ඒකෙන් මිය ගියපු වින්දිතයන් සිහිපත් කරන සහ නිදහස ලැබූ තැන ඉඳලා විවිධ හේතු නිසා ඝාතනය වුණු මිය යන්න සිද්ධ වුණු අයගේ ඥාතීන් සියලුම දෙනා එකතු වෙලා මිය ගිය පොය සිහි කරන වැඩසටහනක්. එතකොට ඒකට මට ආරාධනා කළාම මම කිව්වා මිය ගිය පොය සිහි කරන වැඩසටහනේ අපි බිම වාඩි වෙමු කියලා. එතකොට බිම වාඩි වීමට යෝජනා කළේ මමයි. එතකොට ඒකට අනුව අපි 4 දෙනෙක් හිටිය, පියතුමන්ලා 2 දෙනෙක් සහ ආමුදුරු දෙන්නෙක්. එතකොට අපි 4 දෙනාම අර බණ්ඩාරනායක පිළිරුව ඉස්සරහා තියෙන පඩිපෙළේ මුල්ම පඩියේ පැදුරක් දාලා අපි වාඩි වුණා. වාඩි වෙලා ඒ වැඩසටහන කළා. කවුරුත් පිටිපස්සේ වාඩිලා හිටියේ නැහැ. එතන පිටිපස්සේ පුටු ටිකක් තිබුණා. එතකොට ඒ වෙලාවේ ඇවිල්ලා හිටපු අර සෙනඟ අතර හිටපු කන්‍යා සොහොයිරියන්ට මම හිතනවා කවුරු හරි ඇවිල්ලා වාඩි වෙන්න කියන්නේ ඇති ඒගොල්ලෝ හිටගෙන ඉන්න නිසා. එතකොට ඒගොල්ලෝ පැත්තෙන් වාඩි වෙලා හිටියා. එතකොට අපි 4 දෙනා නැතුව මම විතරක් අහුවෙන්න ගත්ත ඡායාරූපයක එහා පැත්තේ කන්‍යා සොහොයිරු ඉන්නා. ඔන්න ඔය ඡායාරූපය අරගෙන විශාල මේ ආందోళනයක් ඇති කරන්න හැදුවා. මේ භික්ෂු කියන්නේ මේ ශාසනයට අවමානයක් අපහාසයක් කළා. ඒ වගේ අදහසක් සමාජගත කරන්න හැදුවා. යම් යම් දෙනා ලිපි ලිව්වා. ඔය වගේ දේ වුණා. හැබැයි ඒ වගේම මම කියන්න ඕන තරුණ පරම්පරාව ඉතාම ආදරෙන් ඒ ඡායාරූපේ වැළඳගත්තා. මොකද
ඒ අය වඩා බුදුදහමේ අදහසට ළඟයි. බුදුදහම කියන්නේ නිහතමානීකම, මානෙය අත්හැරීම. ඊළඟට බුදුන් වහන්සේ ඔබ කිව්වා වගේම බුද්ධත්වයේ ලබන්නේ ගහක් යට බිම වාඩි වෙලා. ඊළඟට භික්ෂූන්ට උච්චාසයන මහාසයනා වේරමණී කියලා මේ උස් අසුන් අත්හරිනවා කියන එක අපේ පදනම. ඊළඟට ඔය බුද්ධ කාලේ කොසල් රජුරුවන්ගේ මව මිය ගියාම ඒ මව පාවිච්චි කරපු ඇඳපුටු බුදුහාන්ට සහ සංඝයාට ගෙනල්ලා ප්‍රදානය කරාම බුදුහරය බාර අරන් භික්ෂූන්ට අවවාද කරනවා මේවගේ කකුල් කොට කරන්න කියලා. ඒ කියන්නේ අර මහා ආසන නෙවෙයි හැකිතරම් පොළොවට ලංවීම. එතකොට එහෙම ගත්තාම මගේ ඒ හිඳ ගැනීම බුදුහාරගේ පණිවිඩයට ළඟයි. අපි පොළොවටයි ළඟ, ලොකු පුටුවලට නෙවෙයි. හැබැයි එක ප්‍රශ්නයක් වෙන්නේ, මං හිතනවා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑවෙන් පස්සේ ටික ටික මේක අර බලය එක්ක ආගම ගැට ගැහෙනවනේ. ඒක පල්ලියත් ඒක වෙනවා, පන්සලටත් ඒක වෙනවා. එතකොට එහෙම ඇවිල්ලා අන්තිමට දැන් උදාහරණයක් හැටියට මහා වංශය නිග්‍රෝධ සාමණේරයන් සහ අශෝක රජු හමුව කතා කරන්නේ අවුරුදු 7ක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට ඇතුළට ඇවිල්ලා සුදුසු ආසනයක හිඳගන්න කියනවා. ඉතින් මහා වංශය මේක කියන්නේ. එතකොට නිග්‍රෝධ සාමණේරයන් වටපිට බලනවා තමන්ට වඩා වැඩිමල් හාමුදුරු කවුරුත් ඉන්නවද කියලා. නැහැ, එයා ගිහිල්ලා අධිරාජ්‍යගේ සිංහාසනේ වාඩි වුණා කියලා. නිකමට හිතන්න, මට රටේ ජනාධිපතිවරයාගේ කාර්යාලයට යන්න අවස්ථාව ලැබෙනවා, මට ජනාධිපතිවරයා කිව්ව සුදුසු ආසනයක වාඩි වෙන්න කියලා, මට වඩා වැඩිමල් හාමුදුරු වෙන්නේ නැහැ කියලා මට ගිහින් වාඩි වෙන්න පුළුවන් ජනාධිපති පුටුවේ. මේ එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ වංශ කතා විසින් හදනවා මාදිලියක් රජ්ජුරුවෝ සහ ඒ එතකොට අපි රජ්ජුරුවන්ගේ සිංහාසනේ වුණත්, එතකොට ඔතන ඉඳලා එන එක අද දක්වාම තියෙනවා. අපි විශාල ආධිපත්‍යයක් බලයක් ප්‍රදර්ශනය කරනවා. කළුවර කවිච්චි ලොකු පුටු ඔව ඔක්කොම බුදුහාමුදුරන්ගේ පණිවිඩේ තුලින් එන ඒවා නෙවෙයි. පස්සේ රජ කාලේ බොහෝ දුරට නුවර යුගයේ ඇති වුණු ඒවා. සහ මුඛ පරම්පරාගතව සංස්කෘතියට එකතු වෙච්ච අංගයන්ුත් ඔය අතරේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ නේද? මුඛ පරම්පරා නෙවෙයි. දැන් මුඛ පරම්පරාව කියන්නේ බෞද්ධ දැනුමනේ. ඒවා සූත්‍ර, ඒ වගේ දේවල් දීඝ බාණක, මජ්ක්‍ධිම බාණක, අංගුත්තර බාණක කියලා මේවා මුඛ පරම්පරාවෙන් එනවා කටපාඩම. සංස්කෘතිය කියලා කියන්නේ ඇත්තටම නැවත නැවත සකස් වෙන දේ. එතකොට එහෙම ඇවිල්ලා නුවර යුගයේ වෙනකොට අර ඉහළ කුලවල ප්‍රභූන් සහ ඒ පවුල්වලම කට්ටිය පැවිදි වෙනවා රජමහා විහාරවල. එතකොට අර විශාල ඉඩම් හිමි ආයතනයේ පාලකයා හාමුදුරුව වෙද්දි එයාගේ අයියා හෝ මල්ලි වලව් එක්කෙනා වෙනවා. එතකොට මෙන්න මෙහෙම ආපු අර බුදුහාමුදුරුවන්ගෙන් ආපු නිහතමානී පණිවිඩයට වඩා ආධිපත්‍ය එක්ක බලය එක්ක ආපු දේවල් නුවර යුගයේ ඇති වෙනවා. ඇත්තටම ඔය වැලිවිට සරණං කර කියන සංඝරාජ හාමුදුරුව ඔක ප්‍රසංස්කරණය කරන්න හදනවා. හැබැයි උන්වහන්සේගේ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ නුවර යුගයේ ඇති වුණු වැඩවසම් ලක්ෂණ ඇවිදින් තියෙනවා අද දක්වා. ඉතින් මගේ උත්සාහය මා හිතනවා වඩා ළඟ අර මුල්ලේකට නන සරණං කර හාමුදුරුවන්ගේ උත්සාහයට. නමුත් ඒකට ප්‍රතිපක්ෂව ආපු එකේ තියෙන්නේ අර නුවර යුගයේ ආපු වැඩවසම් අදහස. හොඳයි ස්වාමීන් වහන්ස, හුඟක් තැන්වල ඔබ වහන්සේ දේශනා කරනවා අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා ඔබ වහන්සේ සෑහෙන මේ යුද්ධය නිසා ජීවිත කායිකව වගේම මානසිකව ආර්ථිකව සමාජීයව තුවාල වෙච්ච අයව සුවපත් කරන්න කැප වෙනවා. ඒ පිළිබඳව හරි සංවේදී. ඔබ වහන්සේට ඒ සංවේදීකම ආවේ ඔබ වහන්සේගේ සහෝදරයා යුද්ධය නිසා අහිමි වෙන නිසාද, කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා අහිමි වෙන නිසාද? මං හිතන්නේ මාව වෙනස් වෙන්න ඒවා බලපෑවා. ඒ කියන්නේ මම අර ගතානුගතික විදිහට හිතන කෙනා නොවි ඊට වඩා වෙනස් වීමට බලපෑවා. මගේ ජීවිතේම වඩා ළඟ කට්ටිය එහෙම මිය යනකොට මම දැක්ක දේ තමයි මම නියෝජනය කරන දහම තුළ මේකට උත්තර මුකුත් නැහැ කියලා. මම චාරිත්‍ර විදි පවත්වනවා, පුද පූජා පවත්වනවා, පිරිත් කියනවා, සොල්දාදුව මිය ගියාම පාංශකූලේ දෙනවා, ඊට පස්සේ අතපය කැඩුණු සොල්දාදුවට මේ අර කෘත්‍රිම පාද ලබා දෙන්න. එතකොට දැන් යුද්ධේ යන්න ඇරලා යුද යන එක්කෙනාට ආශිර්වාද කරනවා, යුද්ධෙන් මිය ගියපු කෙනාට පාංශකූලෙ දෙනවා, ඊට පස්සේ එන පින්කම් වලදී ලැබෙන පිරිකර බාර ගන්නවා, අතපය කැඩුනහම කකුල් අතපය අරන් දෙනවා. එතකොට යුද්ධේ ඇති වෙන එක වළක්වන එක නෙවෙයිද මගේ වැඩේ? මේ බුදුහාරගේ වැඩේ මොකද්ද? යුද්ධයනේ. එතකොට ඊළඟට බුදුදහමේ පණිවිඩය නේද අවිහිංසාව කියන එක.
එන්න එතන ඉඳලයි මං හිතනවා මං බරපතලව මං කරමින් හිටපු දේවල් අභියෝගයට යන්නේ. ඔබ වහන්සේගේ ගම්පලාත අම්පාරත් බලපාන්නේ නැතිද මේකට? මෙහිමයි මං හිතන්නේ නැහැ අම්පාරේ ඉන්න හැමෝටම මට වෙන වෙනස වෙනවා කියලා. එහෙම ගන්න වෙන්නේ නේ. එතකොට අම්පාරේ ජීවත් වුණු පළාතේ යම් මේ වෙනසට මට බලපාපු දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අම්පාර කියලා කියන්නේ දෙමළ මිනිස්සු ජීවත් වෙනවා, මුස්ලිම් අය ජීවත් වෙනවා, ওই නිල්ගල වගේ පැතිවල ඉන්නවා වැඩි ජනතාව. ඊට පස්සේ ওই අම්පාරේ තියෙනවා පැරණි ගම්මාන කියලා ප්‍රමාණයක්. ඒව 1818 කැරැල්ල නිසා මාතලේ පැත්තෙන් පසු බැහැපු මිනිසුන්ගේ ගම්මාන. ඒතකොට මේ මිනිස්සු ඒකේ දිගට ජීවත් වෙලා ඇවිල්ලා තියෙනවා. 1958 දී සේනානායක සමුද්‍රයේ හදලා ගල්ඔය ව්‍යාපාරය නිසා අලුතෙන් ඇවිල්ලා පදිංචි වෙනවා විවිධ පළාත්වලින් මිනිස්සු. එතකොට ඒගොල්ලෝ අතර ඉන්නවා මාතර පැත්තේ කට්ටිය, බදුල්ල පැත්තේ, ඔහොම හැම තැනින්ම ආපු අය, හරි සංස්කෘතික මිශ්‍රයි. ඊළඟට ඔය විතරක් නෙවෙයි, ඔය ඕලන්ද කාලයේ ඉඳලා එන මේ බර්ග ජනතාව මඩ කලපු ඉන්නවා. එතකොට ඔහොම ගත්තහම ඊළඟට විතරන්නේ පානම දෙමළ සහ සිංහල විශාල මිශ්‍ර විවාහ ගොඩක් තියෙනවා. එතකොට එහෙම ගත්තහම මම හරි يعني මං ප්‍රාර්ථනා කරන්නේ අම්පාර මුළු ලංකාවම වෙනවා නම් මේ අපි ඔක්කොම ඉන්න එකට ඉන්න. ඉතින් මං හිතනවා මගේ පුංචි කාලේ මගේ ආච්චි අම්මගේ වයසේ හිටියා නෑදෑයෝ දෙමළ. ඊට පස්සේ තාත්තගේ යාළුවෝ හිටියා මුස්ලිම් අය. තාත්තට යම්මට දෙන්න අපිට දෙමළ පුළුවන්කම තිබුණා. මං හිතනවා ඔන්න ඔය පසුබිමත් මට මේ මේ රාමුවෙන් එළියට එන්න උදව් වෙන්න ඇති. ඒක නිසා තමයි වහන්සේ මේ තරම්ම මේ යුද්ධ කියන කාරණා ගැන සංවේදීනේ. ඔව්, ඒකේ තව පොඩ්ඩක් මට එකතු කරනවා නම් ඇත්තටම මේ බුදුදහමේ එනවා මේ අවිහිංසාවාදී වීම. ඊට පස්සේ හේතුඵලවාදයට අනුව මිනිස්සු විවිධ වීම තමයි ස්වභාවික. මිනිස්සු එක පාටක, එක ජාතියක, එක විදිහක හිතන මිනිස්සු හැදෙන්න විදියක් නැහැ හේතුඵලවාදයට අනුව. එතකොට බුදුදහමෙන් යෝජනා වෙන්නේ හරීම විවිධත්වය බාරගන්න, විවිධත්වය පිළිගන්න ක්‍රමයක්. අපි මේ ඉන්න ඔස්ට්‍රේලියාව ගත්තොත් මෙතන හරියට අර ඉන්ක්ලූසිව් සොසයිටි එකක් නෙනේ. දැන් මේ අපි ඉන්න තැන, මේ අපි කරන වැඩසටහන් වලට මේ රජය කොච්චර උදව් කරනවාද, පන්සල් පවත්වගෙන යන්න උදව් කරනවා. ඊළඟට සිංහල හෝ ආපු කට්ටියගේ භාෂාව පවත්වගෙන ඉස්කෝලයක් පටන් ගන්නවා නම් සල්ලි දෙනවා. එතකොට කොච්චරනම් විවිධත්වය පෝෂණය කරනවා. දැන් ඇත්තටම බුදුදහමින් ආභාෂය ලැබපු රටක වෙන්නත් ඕන මේක නේද? විවිධත්වය යනු ධනයයි, විවිධ වීම තමයි ස්වභාවික, විවිධත්වය බාර ගැනීම තමයි අපේ දහම. අන්න එතනින් ගත්තහමත් මා හිතනවා බුදුදහම ප්‍රායෝගිකත්වයට නැගීම, එතෙන්දී විවිධත්වය පිළිගන්න එක, විවිධ වූ අයට මමත් මේකට අයිති කියලා දැනෙන විදිහට සංස්කෘතිය ගොඩ නගන එක, දේශපාලනය ගොඩ නගන එක, පරිපාලනය ගොඩ නගන එක බෞද්ධයි. ඉතින් මං ඔන්නෝතින්දලයි මා හිතන්නේ යුද්ධය ඇති නොවන තැනට වැඩ කරන එකත්, යුද්ධයෙන් බරපතලව තුවාලලත් මිනිසුන් සුවපත් වීම අවශ්‍යයි කියන එකත්, ඒකෙදි ආගමට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒකෙදි බුදුදහම පැත්තෙන් ගේන්න පුළුවන් දේ හැටියට මෛත්‍රිය පුහුණු කිරීම, මේවා ගෙන එන්නේ මං හිතනවා ඔන්න ඔය 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 පසුබිම. ස්වාමීන් වහන්සේ දැන් හොඳ තැනකට ඔබ වහන්සේ කතාව අරගෙන ආවේ. දැන් අපි දකිනවා වර්තමානයේ වෙනකොට විවිධ දේශපාලනික ධාරාවන් තමන්ගේ දේශපාලන ෆවුන්ඩේෂන් එක ශක්තිමත් කිරීම සඳහා ඔන්න ඔය කියන ආගම, ජාතිය, එහෙම නැත්නම් බුදුදහම අනතුරේ කියන්න පුළුවන්, පල්ලිය, පන්සල, කෝවිල අනතුරේ කියන්න පුළුවන්, මෙන්න මේ පොදු සටන් පාඨය තමයි ඉස්සරහට අරගෙන ඉන්නේ මිනිස්සුන්ව ටිකක් අර උත්තේජනය කරලා ගන්න. ඒ නිසා මේ ඇත්තටම මෙහෙම අනතුරක් තියෙනවද ආගම් වලට, ජාති වලට, පන්සල් වලට, පල්ලි වලට, කෝවිල් වලට? මා හිතන්නේ ඒ අපේ බුදුදහම පැත්තෙන් ගත්තොත් බුදුදහමට තියෙන තර්ජනය තමයි කරුණාව, මෛත්‍රිය බිඳ වැටෙන එක. ඊළඟට වෛරය, ක්‍රෝධය මිනිසුන් තුළ වැඩෙනවා නම් බුදුදහමට ඒක තර්ජනයක්. ඊළඟට මිනිසුන් අතර සැකය උපදිනවා නම් ඒක තර්ජනයක්. ඒ වගේම මිනිසුන් අතර අවිහිංසාව නැත්නම්, ඒ කියන්නේ මේ ජාතීන් අතර විතරක් නෙවෙයි, අපි හිතමු කෙනෙක් විවාහ වෙලා නැහැ කියලා. එතකොට තැනකට යන්න ඒගොල්ලෝ අකමැති, එතන ඉන්න කට්ටිය අහනවනේ තාම කසාද බැඳේ නැද්ද කියලා. මං කියන්නේ මේක හිංසාව නෙවෙයිද? එතකොට එහෙම ගත්තහම බුදුදහම මේ එළිය කාටවත් විනාශ කරන්න තියෙන දෙයක් නෙවෙයි. ඒක අපි අතරම, ඒක ඒකයි මම කියන්නේ බුදුදහම රැකෙනවා කියලා කියන්නේ අපි වඩ වඩා අවිහිංසාවාදී වෙන එක, වඩි වඩා කාරුණික වෙන එක, වඩ වඩා අපේ වචනය ගැන අපි අවදි සිහිය ඇති කරගන්න එක. අපේ හැම මැදිහත් වීමක්ම ලෝකයට, ජීව පද්ධතියට හානිකර නොවන එකක්. එතකොට හැබැයි දැන් ඔය දේශපාලන උවමනා මත ගෙනෙන තර්කයේ ඌව නැහැ.
එතනදී ඇත්තටම මිනිසුන් තුළ බිය ඇති කරලා ඊට පස්සේ ඒ ඔස්සේ බෙදීම් ඇති කරාට පස්සේ ඒ බෙදීම් අනුව ඡන්දයට වැඩ කරන්න පුළුවන්. කියන්නේ එක පිරිසක් ඉස්සෙල්ලා ගිහිල්ලා බෙදෙන වැඩේ කරනවා. එතකොට ජාතිය අනතුරේ මේක රැක ගන්න ඕන, මෙච්චර පිරිසක් වඳ කරලා ඇයිලාසේ වඳ කොත්තු තියෙනවා, එහෙම එහෙම කියන තරමට අපි බය වෙනවා. මිනිස්සු බියෙන් ඉන්නේ. මං ඉස්සෙල්ලා කියන්නේ මිනිස්සු තුවාලයි, තුවාල සුවපත් කරන්න ඕන. දැන් වෙන්නේ තුවාල සුවපත් කරන එක පැත්තක තියලා තුවාල සහිත මිනිසුන් ඉන්න සමාජ වෙළඳ පොලක් කරගෙන ඒ වෙළඳ පොලට බඩු විකුණන එක. ඒ බඩු අතර සමහර ඒවා තමයි අහවල් සූරේ පැලඳුවාම ඔයාට මේක කරන්න පුළුවන්, අහවල් පූජාව කර, ඔය විදි ඒවත් වෙළඳ පොලට විකුණන ඒවා. දෙවෙනි කොටස තමයි දේශපාලන වශයෙන් බියෙන් ඉන්න මිනිස්සු ත්‍රස්ත කරන්න පුළුවන්, ඔයාලා මේ ඉන්න ටිකක් දැන් නැති වෙන්නයි යන්නේ, පිරිස අඩු වෙන්නයි යන්නේ, ඔයාගේ ආගම නැති වෙන්නයි යන්නේ, අර කණ්ඩායම තමයි හතුරා. මේ විදිහට කිව්වට පස්සේ මිනිස්සු බය වෙනවා. බය වුණාට පස්සේ ඊළඟට ඔන්න එනවා වීරයා. වීරයා ඇවිල්ලා කියන්නේ නැහැ, ඔය මොකොත් වීරයා ඇවිල්ලා කියන්න පුළුවන්, මම ඔයාලව රැක ගන්නවා. එතකොට ඡන්ද ටික වැඩ කරන්නේ අපේ දරුවන්ට ඉස්කෝල හදනවද, අපේ වයසට එන වැඩිහිටියන්ට විශ්වාසදායක විදිහට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් සෞඛ්‍ය පහසුකම් තියෙනවද, ඊළඟට ප්‍රවාහනය අපට හරිගස්සලා දෙනවද, ඕවා මත නෙවෙයි ඊට පස්සේ ඡන්ද දෙන්නේ අපේ ජාතියේ අපේ ආගමේ කියලා බෙදිලා. එතකොට මම හිතනවා දේශපාලකයන්ට මේක ඉතාම වාසිදායකයි. මුකුත් කරන්න ඕනේ නැහැ. අවශ්‍ය කරන්නේ මිනිස්සු ජාති ආගම් මත බෙදෙන එක. බෙදෙන වැඩේ ඉස්සෙල්ල කල්ලියක් දාලා කරලා ඉවරලා ඊට පස්සේ ඡන්දෙට එනවා අපි ඇවිල්ලා මේක ආරක්ෂ කරන්නම් කියලා. ඒ නිසා මම කියන්නේ ආගම හෝ ආගමික ස්ථාන වලට හෝ ඇති තර්ජනයක් නැහැ. තර්ජනය තමයි අපි මේක වටහ නොගන්න එක. ඒවා වටහා ගන්න පුළුවන් නම් අපිට ආගම ඉදිරියට වර්ධනය කරන්නත් පුළුවන්, ආගමික ස්ථාන වර්ධනය කරන්නත් පුළුවන්, ආගමික ජනයා ඒගොල්ලෝ ශක්තිමත් වෙනවා, ඒගොල්ලෝ සුරක්ෂිතයි, ඒගොල්ලෝගේ දරුවෝ ඉදට අනාගතයක් තියෙනවා, වැඩිහිටියන්ට බෙහෙත් ටික නැතුව දුක් විඳින්න ඕන නැහැ, වැඩිහිටියන්ගේ ජීවිතය සුරක්ෂිතයි. ඒ නිසා මා හිතනවා මේක සම්පූර්ණයෙන්ම දේශපාලන උවමනා මත කෙරෙන වැඩක්. හොඳයි ස්වාමීන් වහන්සේ, ඔය කතා කරපු සියලු තුවාල සුවපත් කරන්න අපිට ප්‍රායෝගික බුදු දහමෙන් ගන්න පුළුවන් පණිවිඩේ මොකද්ද සහ හැම ආගමකම හොඳම දේනේ උගන්වන්නේ අපිට තුවාල සුවපත් කරන විදි ගැන. එතකොට අපි මොන ආගමේ වුණත් මේ දේවල් ප්‍රායෝගික කොහොමද ජීවිතවලට එකතු කරගන්නේ? මම හිතනවා ආගම්වල සියලුම දෙනාට ආගමික නායකයින්ට තියෙන අභියෝගයක් තමයි අපේ ආගම් බිහි වෙන්නේ වෙන වෙන සන්දර්භවල වෙන වෙන සමාර. එතකොට ඒක එතනින් එළියට ආවට පස්සේ අර සන්දර්භයට අයිති දේවල් ටික නෙවෙයි, විශ්වීය වන ගැන්වීම් මොනවද, යුනිවර්සල් ටීචින් මොනවද, අන්න ඒවා එකතු කරගෙන ඇතර මේ සංචාරයේදීත් එක වැඩසටහනක් තිබුණ අන්තරාගමික විදිහේ සාකච්ඡාවක්. මකෙතදී පාවිච්චි කරපු වචනය තමයි අපි අර යුනිවර්සල් සිවිලිසේෂනල් වැලියූ කියන ඒවා මුළු විශ්වයට මුළු ලෝකයටම එකතු කරන්න පුළුවන් අපේ ශිෂ්ටාචාර වලින් එන වටිනාකම් හරධර්ම මොනවාද ඒවා ගෙනෙන්නේ කියලා. එතකොට කාලයත් එක්ක හැම ආගමික ආයතනයක්ම යම් යම් දුරවලට තමන්ගේ මුල් පණිවිඩය වෙනුවට ඊට වෙනස් වූ මාවත්වල ගිහින් තියෙනවා ඉතිහාසයේ. සමහර විට කිතුණු පල්ලිය අධිරාජ්‍යවාදයේ එක කාලයක් වැඩ කරපු බව අපි දන්නවා. හැබැයි ඒක අවදි වුණහම ඒක තුලින්ම පිරිස් එකතු වෙලා ඒක ඇතුලේ ප්‍රතිසංස්කරණ ගේනවා. එතකොට මේ වෙලාවේ අපේ ආගමික ආයතනවල යම් පරිහානියක් තියෙනවා නම් ඒවාට අතීතයට බණින එක නෙවෙයි වැඩේ. අපේ යුගයේ අපිට ඒක දැනෙනවා නම් අපි මැදිහත් වෙන්න ඕනේ ඒකනේ, ඒකේ මුල් හරයන්ට යන්න මුල් හරය ගේන්න. ඒ නිසා මම යෝජනා කරනවා කිතු දහමේ ප්‍රේමය ගැන කතා කරනවා, ඉස්ලාමයේ සහෝදරත්වය ගැන කතා කරනවා, බුදුදහමේ කරුණාව මෛත්‍රිය ගැන කතා කරනවා. දැන් මම හිතනවා අපට අභියෝගයක් තියෙනවා දේශනාවලට සීමා නොවි කොහොමද මේවා ප්‍රායෝගික කරන්නේ, ප්‍රායෝගික මොඩල්ස් හදන්න වෙනවා මාදිලි. ඒ විතරක් නෙවෙයි, අපි මොනවා කිව්වත් අපි ගාව එක නැත්නම්, අපි ආදර්ශය දෙන්නේ නැත්නම් මම හිතනවා පොඩි ළමයි අපිට හිනාවේ. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා ආදර්ශය හදන්න. මා හිතනවා ඔන්න ඔය දෙක ආගමික ඉගැන්වීම් වල තියෙන අර විශ්වීය වූ වටිනා පණිවිඩ මතු කරන එක, දෙක ඒවා ප්‍රායෝගික කිරීමට අවශ්‍ය කරන මාදිලි ගොඩනගෙන එක, ආකෘති ගොඩනගෙන එක, තුන අපි විසින් ඔය කියන පණිවිඩයේ අපි ජීවමාන පණිවිඩකරුවන් ය කියලා පේන්න සලස්සන එක. මං හිතනවා ඕක තමයි අපේ කාලේ වැඩේ.
අපි බුදුදහම ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා විශ්වාසය තමයි අපිට තියෙන පරම ඥාතිය කියලා. ඒ නිසා මේ විශ්වාසය අපි හැම ජාතීන් අතරම ඇති කරගත්තොත් අපිට කොයිතරම් ලස්සන රටක් නිර්මාණය කරන්න පුළුවන්ද? ප්‍රායෝගික බුදුදහම ඉගෙනීම මෙන්න මේ කාරණාව. ඉතින් අද දවසේ බොහොම වටිනා හරවත් කතා බහක් ඔබ වෙනුවෙන් අරගෙන ඉන්නට අපගේ ආරාධනාවෙන් වැඩම කළ කෝටි වල්පුල රාහුල ආයතනයේ ආයතන ප්‍රධානී පූජනීය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේට අපගේ ගෞරවනීය ස්තුතිය අපි පුද කරන්න කැමැති. ඉතින් ඔබ වහන්සේගේ නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාරය සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එහෙනම් අද දවසේ අපි චරිත වැඩසටහනින් සමුගන්නවා. ලබන සතියේදීත් එහෙම නැත්නම් ඊළඟ වැඩසටහනේදීත් අපි තවත් චරිතයක් එක මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා.